චැට්විත් තරුණි පළවෙනි ප්‍රෝග්‍රෑම් එක තමයි අදත් පටන් ගන්න. අපිත් එක්ක අපේ පළවෙනි වැඩසටහනට එකතු වෙලා ඉන්නේ අපේ ආදරණීය ගායක ගායන ශිල්පී ඒ වගේම රටම දන්න රටම ආදරය කරන අපේ ලහිරු පෙරේරා. ලහිරු පෙරේරා කිව්වට වඩා මම හිතනවා දැන් හොඳයි කියලා අලුත් නමින්ම හඳුන්ලා දෙන එක ලාසින්ගෝ. මාතලේ හදුවා මමගේ තන්තු කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු දෙකෙල්ල දැම්මානේ මට වෙට්ටු කවද හරි කරන ලබෝ කිව මට්ටු සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු මොට්ටුවට මතුරලා ඕවෙන් කට්ටු මොට්ටු තී ඇහට උනා මම තුට්ටු ඇයිද දැන් පෙරලෙන්නේ පානිට්ටු කදගස්ම වීමා ලෝකෙට පේනවා තරුමරා මාවම බයිතට ගන්නවා හැරුණු ඒ මේ අතමාදුවනවා ඊජිප්තු පිරමීඩක වානිදනවා ලාසින්ගෝ කවුද? ලාසින්ගෝ කියන්නේ සිංදු කෙනෙක් නා ස්ටේජ් නැගෙන එක. ලහිරු පෙරේරා කියන්නේ සංගීත අධ්‍යක්ෂකතුමා එතකොට ගුරුවරයා එතකොට ගන්න ගියාම සැමියා පියා පුතා ඒ ලහිරු පෙරේරා. ඔව් එතකොට ස්ටේජ් එකට ගිහිල්ලා ඉන්නේ ලාසින්. එතකොට දකින්න විදිහට මේ දෙන්නගේ වැඩිපුර වටිනාකමක් තියෙන භූමිකාව කවුද? සාමාන්‍යයෙන් වටිනාකමක් කියලා ගන්න බෑ ලහිරු පෙරේරා. වටිනාකමක් කියලා ගන්න ගත්තොත් එහෙනම් ආනි පවුලේ තාත්තලා අම්මලා පා. ලාසින්ගේ වටිනාකමක් කියන්න බෑ. මොකද ඒක මම හදපු කැරක්ටර් එකක්. ඉතින් මට වෙනවානේ මට ඇහිනවා. ඇම්බියුලන්ස් එකක් ගෑනම් ගන්න බෑ සද්ද. මොකද ලහිරු පෙරේරාට වටිනාකමක් දෙන්න අවශ්‍ය නැහැ. ඒක ඉදිරියේදී හම්බේ. ලාසින්ගේට ඉතින් ඉස්සරහදී මොකක් හරි වටිනාකමක් එයි. මොකද මේක කොමර්ෂල් ප්‍රොඩක්ට් එකක්. මේක ඇත්තටම සල්ලි හම්බ කරන්න කරපු එකක්. ඒකින්ද තමයි මේ එකට වටිනාකමක් මොකක් හරි දෙයක් තියෙන්නේ. එතකොට ලහිරු පෙරේරාගේ මාසික ආදායමට වඩා ලාසින්ගේ මාසික ආදායම අනිවාර්යයෙන් වැඩි වෙනවා. මොකද අනේ කියන්නේ නැහැ කියන්න බෑ. එහෙනම් මොකද රෆ්ලි ගන්න කියන්නේ. මොකද මේ ඒක හොඳටම තේරෙන්නේ ලහිරු පෙරේරා වෙලා ඉන්න කාලේ සීසන් එක නේ. අවුරුදු පහක් නේ දැන් ලහිරු පෙරේරා වෙලා අවුරුදු පහක්. ඒ කියන්නේ ලහිරු පෙරේරා වෙලා අවුරුදු පහට වැඩි මනබැඳුත් එක ගත්තාම හැබැයි රම්බරේ වෙලා අවුරුදු පහක්. ඒ පහ අතරද මම සීසන්ස් පහු කළා 10ක්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය සීසන් එකක් කියලා කියන්නේ අප්‍රේල් සහ දෙසැම්බර්. ඕකනේ සාමාන්‍ය ආටිස්ලා සීසන් එක සල්ලි හම්බ කරන සීසන් එක. ඉතින් ලාසින් වුණාට පස්සේ තමයි සීසන් එක මට සීසන් එකක් වුණේ. නැත්තම් සීසන් එකක් තිබුණ නැහැ. गायन ඉතින් ඒක අනිවාර්යයෙන්ම සල්ලිවලට කොහොම හම කරන්නේ ඒක ඔය කවුරු කවුරු මොනාද කියලා කියන්නේ අපි දෙන්නේ මම කලාව විකුණන්න ඕන නැහැ කියලා කලාව තමයි විකුණන්න ඕන කොහොම ගන්න හොඳම ගන්නට කියන්නේ වෙන රටවල් වල කලාව විකුණලා තමයි අද ප්‍රයිවට් ජෙට් එකක් තියාගන්නේ ඒ කියන්නේ නෑ ඔය යොට්ස් ගොඩක් කට්ටියට තියෙනවා මේ පිටරට ආදිස්ලට අපිට විතරයි මේ ලීස් එකක් දෙනවා නම් කාර් එකක් මේ රාව කාර් එක ලීස් එකක් දෙනවා පොඩ්ඩක් කියලා දෙනවා මේ ඉතින් හේතුව ඒ වගේ වන්න එහෙම අපිට මුදල් අවශ්‍යයි. මේ මුදල මගේ නීතිය සින්දු කියන්නේ අනේ වාරේම නම හොඳ ගානකට මගේ කලාව තිබුණා. විකුණන්න පුළුවන් කලාවක් ලංකාවේ තියෙනවා. විකුණන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. සාපේක්ෂව ගත්තොත් එහෙම වෙන ඉන්ඩස්ට්‍රීස් වලට අපි කියනකෝ සාමාන්‍යයෙන් කලාව කියන එක වෙන රටවල් එක්ක ගත්තහම සාමාන්‍ය යන්නේ ලොකු ගණන්. කියන්නේ අද ෂාරුක් ඛාන්ට පුළුවන් වෙනවා කෙලිම IPL ටීම් එකකට ස්පොන්සර් කරන්න. उदाहरण जपान फिल्म सह म्यूजिक
කියන්නේ මොකට එක සින්දුවක් එහෙ හිට වුණාම එතනින් අහලා ඉන්ටර්නැෂනල් යන්න ඕනේ අපේ සින්දු වෙන රටවල මිනිස්සු අහන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඉන්දියාවේ නළුවෙක්ට තියෙන එකම පරමාර්ථය තමයි බොලිවුඩ් සිනමාවට ඇතුළු වෙන්නේ. ඉතින් අපේ සිනමාවට හෝ ගායන ශේෂ්ත්‍රයට කියන්නේ අපි කිව්ව සංගීත ශේෂ්ත්‍රයට ඇතුළු වුණා කියලා අර අපි කිව්ව වෙන කට්ටිය වෙන රටවල් වල කට්ටිය හොයන තරම් ලොකුකට හම්බ කරන්න බැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. හැබැයි ඩීසන්ට් විදියට හරියට වැඩේ කළොත් එහෙම මම කාල බීලා ඇඳලා ඉන්න පුළුවන්. හැබැයි අර අපි කිව්ව කොළඹ හතින් ගියයි, නුවරින් ගියයි, ගාල්ලෙන් ගියයි එහෙම ගන්න බැහැ. ඉතින් සාමාන්‍ය ජොබ් එකක්. ඉතාලම සාමාන්‍ය ජොබ් එකක්. ඉතින් ඒ ජොබ් එක තමයි මම लंका ගායන හැකියාවන් වලින් ගත්තොත් එහෙම හරි ගායන හැකියාවන් වලින් අත්තරම දැනට ඉන්න හොඳම ගායකයා තමයි සනුක සමක කියලා කියන්නේ සනුක වික්‍රමසිංහ සංගීත වික්‍රමසිංහ අයියාගේ පුතා හරි සනුක වික්‍රමසිංහ එයාගේ සිංහ වලට ලං කරන්නවත් තාම ලංකාවේ ගායකයෙකුත් නැහැ සමහර විට ඉන්දියාවේ ගායකයෙක් නැති දෙයි මොකද या मे मटमे करना निर्माण देखना है मातृक पालन के लगी देखला बेसिक मंडी सोल सिंग दें आगे सिंगिंग करते हैं मैं गायिका सिंगिंग करते हैं उमारिया उमारा तो देवाश्री नटाशा रत्नायक ये ඉහළින් මේ ඉන්නේ ඒ කියන්නේ උමාරියා උමාර තමයි ඉවර්ස් ටයිම් ඒ කියොත්තේම ඉන්දියන් ක්ලාසිකල් කියන්නත් පුළුවන් එතකොට වෙස්ටර්න් වේරියේෂන්ස් උත් තියෙනවා ඕනෑම සින්දුවක් ඕනෑම විදිහට කියන්න පුළුවන් මොකද මම ඒගොල්ලොත් එක වැඩ කරලා තියෙනවා සහ ඒගොල්ලෝ ලයිව් කියනවා අහලා තියෙනවා ඉතින් ඒගොල්ලන්ගේ ලං කරන්න කවුරු නැහැ ලංකාවේ ඇත්තම කිව්වොත් ඒ කියන්නේ සිංගින් වලින් මම කියනවා අනිත් පැත්තෙන් සුපිරි කියලා මට මම දන්නේ නැහැ මම සිංගින් වලින් විතරයි මට ගන්න වෙන්නේ गायन है अमरदेवियागोलो अत्र सिंगिंग वाली गत्तम कुमार नंदा सिंगर ඒකනම් ඇත්ත. ඒතොර අමරදේව වඩා ගොඩාක් හොඳට සිංහ කරන්න පුළුවන් සනුකට. සනුක මේ වික්‍රමසිංහ කියලා කියන්නේ මම ඇත්තටම අම්පණිත් අමරදේවයන් එතකොට ඔය හොඳයි කියලා කියන අපේ මම අමරසිටි පීරිස් මාතාරි තාමත් යාදී ඒගොල්ලෝ එතකොට අපේ ශේෂ්ත්‍රයේ ඉන්නවා අපේ ඊදාගෙන අපිට පොඩක් පොඩක් උඩ ඉන්නවා ඔය කසුන් ගල්හර ඉන්නවා ඒගොල්ලෝ ඔය හැමෝටම වඩා සනුකට හොඳට සිංහ කරන්න පුළුවන්. ඒකයි කතා දෙයක් නෑ. හැබැයි අර ගොල්ලන්ගේ කියන්නේ මේ ශේෂ්ත්‍රයේ दक्षता එතකොට පණ්ඩිත අමරදේවයන්ගේ වොයිස් එක සමගට නැහැ. හැබැයි වේරියේෂන්ස් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට වඩා තියෙන පුළුවන්. ඒ කියන්නේ බයිලා බයිලා වැටින් ගත්තොත් එහෙම සුනිල් කරනට වගේ බඩකට හඳින් සිං කරන්න බෑ වෙන කාට මොන ගායකටවත් බයිලා ගායක. ඉතින් අතර සුනිල් කරනාගේ වොයිස් එක එන්නේ නැහනේ මේ අපි කියමු අමරසිරි පීස් බයිලා එක කියන්න උත්සාහ කරලත් නැහැ. ඒක නෑ ඇත්ත කතන්දරේ.
ඉතින් ඒක හින්දා මේ මේ හොඳම වැඩේ තමයි එක්කෙනෙක්වත් කම්පයා කරන්න හොඳ නැහැ මේ ශේෂ්ත්‍රෙින්න එක එක පැති වලින් ඒගොල්ලෝ තරකට ගිහිල්ලා තියෙන්නේ ඉතින් මේ අලුතෙන් එන කට්ටිය බා ඒ කියන්නේ අලුතෙන් දැන් මාත් බ්‍රෑන්ඩ් නිව් මාත් අවුරුදු පහක් කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ලංකාවේ හිටියේ ලංකාවේ සාමාන්‍ය ගායකයෙක් වෙන්න අවුරුදු 12ක්වත් ඉන්නේ නැහැ ඒක ඒකට මේ ගායකයෙක් වෙන්නේ මාමම ගායකෙක් නෙමෙයි ඉතින් ඒක හින්දා මේ මොකද්ද කාවත් කම්පයා කරන්න ඕනේ නැහැ මොකද එක්කෙනෙක් සිංහවත් කියලා ඒක ජනාතට ගියාට පස්සේ එයා ගායකෙක් වෙනවා ඒක කාටවත් නවත්තන්න බැහැ හරි ඔය ප්‍රශ්නේ අනිත් පැත්ත මම ඇහුවනේ ස්ටේජ් එකටවත් නවින සුදුසු නැහැ කියලා හිතන ගායකයෝ ලංකාවේ ඉන්නවද අනිවාර්යෙන් ඉන්නවා එහෙම එක්කෙනෙක් කියන්නේ පුළුවා ගෙම්බා සින්දුව කියන එක කියලා ගෙම්බා කියලා සින්දුවක් කියන්නේ ස්ටේජ් එක නවින සුදුසු නැහැ කියලා ගායකාව යාළු ඉතින් ඒකින්දා මේ අපි ඒ කාලේ කිව්වා දැන් ඒ කාලේ අපි එකතු වෙලා අපි අධ්‍යාපනය ලබන කාලේ ලියපු ගීත තියෙනවා මේ තව බර ගානක් තියෙනවා තව එළියට ආපු නැති ඉතින් මේ මෙච්චර කාල අපිට හදිසිය තමයි දේවල් එකතු වෙන්නේ ඒ කියන්නේ අපිට එක පාටම එක එක ප්‍රොජෙක්ට්ස් එන්නේ හදිසිය මේ ලහර මෙන්න මේකට මෙහෙම එකක් කරන්න කියලා එහෙම එනවා දුන්න කරනවා ඒතර ක්ලේසිම පුත්කලයා සහ මගේ ඇත්තම කියනවා නම් ඒකට මාත් එක වැඩ කළා මෙච්චර කාල සින්දු කරලා විශේෂයෙන්ම මනුරංගට තේරෙනවා මගේ ආගම. ඒක එක මම හිතන අනිත් කට්ටියට වඩා ඇත්තම තේරෙනවා නැති. හැබැයි වෙන කට්ටියත් එක්ක මට සින්දු කියන්න බුණා. මම අමාගීතයේ මහේෂ් රත්තර මන්දුවරකි තමයි ඒ ගීතය රචනා කළේ. ඉතින් ඒක මේ එක එක්තරා පිරිසක් ඇතුළේ තමන්ම ජනප්‍රිය ගීතයක් ලෙස කුල් හඳුනින් තමා කියන්නේ. මේ ඉතින් අර එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ මනුරංගත් එක්කම වැඩ කරන්නේ ඇත්තටම ලේසිින්ද. ලේසිින්ද සහ යාලු ඒ කියන්නේ අපි මුෘතියේ බැඳීමක් නෙමෙයි තියෙන අපි යාලු. ඒ කියන්නේ ලහිර පෙරට වැඩ කරන්න අමාරුයක් තියෙනවා. නෑ එහෙම තාම කට්ටිය හම්බෙලා නෑ. මොකද ඇත්තට වැඩ කරලා නෑ. ගායකයෙක් විදිහට සාර්ථකත්වයේ ප්‍රතිශතයෙන් කියන්නේ කියලා. තමයි සාර්ථකත්වය. ලංකාවට. සිටහට සුළු හතලිහ ගන්න මම මගේ මගේ කන්සර්ට් එකක් කරනවා. මගේ මගේ කියලා කන්සර්ට් එකක් කරපුවම කොහොමද සීතර? සීතර උඩේ හයි. එතනින් එහා අතික තියෙන ඉතින් ජාත්‍යන්තර කලාව. ජාත්‍යන්තර කලාවට ගිය එක ගානක්වත් තාම ලංකාවේ මුඩක් අත් ප්‍රතිපරා ඉතාමත් හොඳයි දුර. ඒ කාලේ අපිට තේරුන්නේ නැහැ මේ. ජාත්‍යන්තර තලයට යෑමේ වටිනාකම අපිට තේරුන්නේ නැහැ හේතුව ලංකාවේ මිනිස්සුත් අපි සින්දු අහමු නැති හින්දා ඒක ලබන ළමරි කියන්නේ මගේ පස්සෙන්නේ ඒක තමයි සින්දු හතරක් කරලා දෙනවා වීඩියෝ හතරක් කරලා දෙනවා අවුරුදු මම දැන් විතරයි සාමාන්‍ය දුරකට ගියා අනිත් ඒවා අවුරුදු දන්නේ නැහැ මම බලන්න බෑ එතකොට මේ එක්තරා මට්ටමකට ආවට පස්සේ තමයි තේරෙන්නේ ඉතින් යාට ලංකාවට ඇත්තට කරන්න දෙයක් හරි මම අඩු මදි මොකද ඒක ගොඩක් එන්නේ සමහර විට අපි අර ලෝකයේත් එක්ක ගැටෙන හින්දා වෙන්නේ මොකද ලෝකයේ දේවල් අපි උපහා ගන්න හදන හින්දා වෙන්න තියෙන තේරෙන්නේ. ඉතින් වාසි සන්තුෂ් එතකොට ඉරාජ් විරත් ඒගොල්ලෝ ලෝකයේත් එක්ක ගොඩක් සම්බන්ධකම් පවත්වන්න උත්සාහ කරනවා උත්සාහම සමහර කට්ටියත් දැන් වල සාර්ථක වෙලා තියෙනවා. සමහර දැන් වල අසාර්ථක වෙලා තියෙනවා. එහෙනම් තාම එක ලිමිට් එකකින් එහාට කරලා නැහැ අපි බිමු. දැන් හුසෙන් දැසි, ජෆ්රි හුසෙන් රෙන්ජර් කියලා තියෙනවා. යානිවි ඔකේස්ට්‍රාකේ බේස් ගහපු පුද්ගලයා එයාට ග්‍රැමි අවෝඩ් එකක් හම්බුනේ. ඉතින් ඒ මට්ටම තමයි කවුරුත් දැන් වලට. ඉතින් ලංකාවේ කවුරුහරි එක්කෙනෙක් ග්‍රැමි අවෝඩ් එකක් ගන්න ඕන. ඒක තමයි මගේ ඉතුරු සියලු දාන. මියුසික් වීඩියෝ එකක් කරලා. ඒකෙන් සාර්ථක වෙන්න හදන්නේ ඒකෙන් හැම ගොඩ යමේ බලාපොරොත්තු වෙන්න. නැත්තම් අර සික්කුවටත් 150ක ओह
सुनील मालवणांक मैं गीत अकला अशोक मंगिता लक्ष्य विस्तर म्यूजिक वीडियो हर मिलना वैट ऐंगल गीत जनप्रिय वीडियो जनप्रियवेन्न वीडियो गीत गंडोड़े मम मम මම නම් ගොඩක් රිස්ක් කරන් දෙනවා. ඒ කියන්නේ මේ ලාසින්ජෝ කියන එකට මාරු වීමමත් ලොකු රිස්ක් එකක්. අවදානමක්. ඉතින් ඒ අවදානම ගත්තා. හැබැයි ඒක හරියක්. මේ හරිය යමින් පවතිනවා. මම හිතුවට වඩා ඉක්මනට මේක ප්‍රතිඵල දෙනවා. මේ රිස්ක් එකක් අරගෙන දැම්මට කමන්නේ නැහැ. නේද? හැබැයි මම කට්ටිය තේරුම් ගන්න ඕනේ ගොඩක් මොකද්ද මේකට म्यूजिक वीडियो खलो तेरूंगा मुड़ा कटे म्यूजिक वीडियो सुधुसुति गीत वाले म्यूजिक वीडियो करना इतना देखें मतगिरी सिंधु अनिवार्य जनप्रिय गीते मेलडी का वचन टीक अनिवार्य मीसूर की मतगिरी ओने एक्तना म्यूजिक वीडियो का मतगिरी म्यूजिक वीडियो मित्रा सिंधु अभी म्यूजिक මට අවශ්‍යතාවය තිබුණා අතන මගේ අම්මට කියලා අසන ගන්න. මේක මේ මම මේ කවදාද කියන්න තමයි හිතේ වෙලාවට. මේ යන්න සුසුතන කවන්න ඉන්නපස්සට මට මගේ අම්මා තමයි අම්මට මට ජීවිතේ මට ගොඩක් දේවල් ලැබගත් දේවල් තමයි මම सुंदर मम्मी
මොකද එතකොට ඒ පැත්තෙන් අසන් කරන්න බැසිල් රාජපක්ෂ कुछर संबंध ඊට පස්සේ ඒ වෙලාවත් 10යි 10 10ට තමයි අසං කරන්න තිබුණේ. ඉතින් ඇත්තටම බසිර රාජපක්ෂ මහත්මයා එක්ක පැත්තකින් අසං කරද්දී ජනාධිපතිතුමා බලාගෙන ඉන්න ඇත්තටම ඒක හොඳ නැහැ කියලා ඒ පැත්තෙන් ආවා. මේ අපේ මගේ තාත්තා, ඒ කියන්නේ මගේ නෝනාගේ තාත්තා කිව්වා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තිබුණා ඒක කරන්න. ඉතින් මම ඒකට අපේ අම්මා අම්මගෙන් ඇහුවා. අම්මා නම් කිසිසේත්ම ඒක කවන්න නැහැ. අම්මට ඒක කිසිම අදාළත්වයක් නැහැ. අම්මා කියන්නේ මම කරන හැම කම්ම අපේ අම්මට හරි. ඒක තමයි ඇත්ත. ඒක ඉස්සර නෙමෙයි දැන්. ඉස්සර අම්මෝ වැරදි. දැන් හරි. මේ ඒක එහෙම මේ වැරදිට මේව කරගන්න එපා. ඉතින් කිව්වා අනේ නෑ පුතේ ඒක කොච්චර දෙයක්ද මේ ඒක අපිටත් ගෞරවයක් කෙනේ එක. ඒකින්ද මේ වාට මට තියෙන ආදරේ කොහොමද ගා තියනවා කියලා දන්නවා. ඒකින්ද ඒගොල්ලන්ට සුදුසු දෙයක් මොකද බෙලින් එක කලේ නෝනාගේ පැත්තේ. ඉතින් ඒකින්ද මේ मगे अनागतना सुनारायण मगे पापरे මම දේවසා ඉතිරි දේවල් දේවල් කියලා දිනේ කියලා මම දන්නවා. ඒක තමයි වන්දන වන්දන. රත්නපුරේ මම පුදුම තරම් කියන්නේ. ඕනෙක් කෙනෙක් කියන්නේ තමගේ ජීවිතය හදා ගන්න පුළුවන් නම් සා අනාගතයක් තියෙන. අපි කියමුකෝ එතුමාගේ විදිහට අපිට හිතන දේ කරන්න පුළුවන් කියලා තමයි. ඒක නම් අපිට හිතන දේ කරන්න පුළුවන්. තවන්න ඕන හොඳ පුද්ගලෙක් වෙන්න නම් වෙන්න පුළුවන්. කියපු අනාවැකියක් කියන්නේ. අනාවැකිය ඔක්කොම ඒ කියන්නේ රම්බරි එතකොට රෙකෝඩින් කරලා किसी समाज सीएट अवड़ू पहा पिया समीप सीएट अणु पहा पहा कर महानी मगे जीवित මට මා ගැන විශ්වාසයක් ඇති කරේ මේ එතුමා ගැන මේ අතන මේ ලාසිජෝ කියන එකට එතුමා ගැන හොඳ නැද්ද ඒක තමයි හොඳම වැඩ කියන්නේ එයාට පොඩි තිබුණා දෙගිරියා මේක හරියයිද වැරදිද කියලා ඉතින් මේ ඒ මට්ටමට කියන්නේ තමන්ගේ ජීවිතයේ තීරණ තමන්ට හොඳ ආකාර හොඳට කොහොමද ගන්නේ කියන එක ට්‍රේන් කළේ සිරිරත් නංකල් ඉතින් ඒක තමයි කේන්දරවත් කිසි දෙයක් නෙමෙයි මුලින්ම යන්නේ සාස්ත්‍රය බලන්න ඒක තමයි ඒක මුලින්ම යන්නේ මගේ අනාගතය කොහොමද ඒක තමයි මේ ආතල් පොයින්ට් ඒ කියන්නේ හරි ජොලි හරි ඉතින් ඊට පස්සේ
උතර ඇබ්බැහි මාසෙකට සැරයක් යමු කොහොමද ඉතුරු ටික කොහොමද කොහොමද ඊයාට පස්සේ තමයි දෙන්නේ මේ අපි අපේ හිතගෙන අහගන්න තමයි යන්නේ තවා පැය දෙක සාකච්ඡාවක් තියලා එතන තමයි හිතගෙන විස්තර කරලා අපිට ඕන දේ අපිට අනාගතය ඕන නම් ආට ඕන එකක් දාලා ජනාධිපති වෙන්න ඕන බුල ඉතරයි මම කියන්නේ ඇත්තම බුල කිසිම ප්‍රශ්න නැහැ අර මාසේ ඉතර නැහැ මේ කියන තමන්ට වෙන්න අවශ්‍ය මොකද කියන ජනාධිපති තුමාට මේ ජනාධිපති වෙන්න අනිවාර්යෙන්ම අදහසක් පහළ වෙනවා නැත්නම් යාට වෙන්න මේක පාට වෙලා මෙන්න වෙන්න ජනාධිපති කියලා මම කියන්නේ එක පාරක් මම ඉඳ පලාදේවා කියනවා මේ අතීතේ මේ ඡන්දේ ඉතින් මේ ඒකට අද එතුමා ජනාධිපති හරි මම මේ හරියට ලේසි මේ උදාහරණයක් මම කියන්නේ හරි එතකොට ගොඩක් කට්ටියට මේ හැමෝ අද ඩිග්‍රී හෝල්ඩර්ස්ලා අනන්ත ගානක් වැඩ කරනවා මම හිතන්නේ මයික්‍රොසොෆ්ට් ආයතන එතකොට බිල් ගේට්ස් තාම ඩිග්‍රියක් නැහැ ඩිග්‍රියක් නැහැ එතකොට මේ වජනිකාන්ත් කියන්නේ මේ එයාගෙන කතා කරන්න එච්චරම හොඳ නැහැ මොකද යා එල්ටිටී එකට සපෝට් කරනවා කියලා කියන්නේ ඉන්න හැබැයි එතුමා හිතපු බකුලින් දැරිටපු බස් කන්නකගේ ඔක්කොම දන්නේ ඒකක් ඒක ඉතින් එයා තමයි වැඩිම වැඩිම ගාණක් අය කරන්නේ මොකද එන්දිරන් කියන ෆිල්ම් එකේ ඓශ්වර්යා රායි කෝටි 14ක් ගත්තා එයා කෝටි 44ක් ගත්තා ඉන්දියානු කෝටි ඉතින් එහෙම මේ කරන්න බැරි දේවල් නැහැ ඒගොල්ලන්ට පුළුවන් වුණා නම් ඇත්තටම ප්‍රති කර්මකට වඩා කැතයි ඇත්ත කතාවද ඇත්තටම මම ඉන්නේ කරලා ලස්සනයි මම ඒ කියන්නේ මිනිහට වඩා ලස්සනයි ශාරුක් ඛාන් එක මස් කියන්නේ ශාරුක් ඛාන් මක් කියනවා නටු ගන්න ඉන්න කියලා ඉතින් මේකයි ඒකයි කියන්නේ බැරි දෙයක් නැහැ මේ ලෝකේ බැරි දෙයක් නැහැ කට්ටියක තියෙන පොළොවේ හිතන විදිහම කරයි ඒක තමයි ඔයාව ඇරුවේ කේන්දරක තමයි ඒකත් නංග සමා මගේ හිතන විදිහට වයිෆ් එකේ හිටිය ඩීජේ තමජක්කාවට ඉතින් මට කම කාර් ගාතිවල ලගින් ඉඳ දාගන්න අවශ්‍යතාවය කියලා නැහැ. ඒක නිකන් දෙකේ. එනේ අපි අනික ආරංචිනේ නිකලා ඉඳලා ඉතරමගේ නිතරම නිතරම ගියේ මොනිකන්. නිතරම නේ දෙපාර ගියේ. දෙපාරද? දෙපාර. අන්න ඒක දෙගුණේ හින්දා. ඔව් ඒක මෙහෙම නේද මේ කතන්දරේ තියෙන්නේ කට්ටිය සෙට් වෙනවා. ඉතින් මම සෙට් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. හරි? මොකද මේක දැනනතර කියන්න ඕනේ නැහැ. මම හරියට උපාසක මෑන්ස් වෙනවා. මේ ඉඳ මේ ඇත්ත කතන්දර දෙපාර ගියලා තියෙන. එක පාරක් ප්‍රමුදිගේ කොස්ටියුම් වලට ඒ මේ වීඩියෝග්‍රාෆර් එක්ක ගියා ඊට පස්සේ ගියා ඒගොල්ලන්ගේ පාටියක් තිබුණා ඒ පාටියේ මම ගහන්නේ ඊටරේ ඔව්වා අම්මා වෙලාවට ඇහුවේ වෙනවා එන්න බොරු ආරලා දේවිද ආ කියෙලිම එහේ ඒ ගියමද ඒක ඒක ලෙඩවලට බෙහෙත් හොයාගෙන තියෙනවනේ ඔය දැන් දන්නව ගහන්න අතර ඒක මොකද දැන් දෙන්නේ ලංකාවේ හරියට අද්දටයක් එහෙම කරේ හොයාගෙන තියෙනවද
කවදාවත් කියලා කැසිනෝ ගහන්නේ නැහැ. කවදාවත් වෙන්න කිදයක් ඒක ඇත්ත කොහොමද? එහෙම සල්ලි විඳන් කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලෝ ඉන්නේ මේ කොහොමාරි කරලා මේ ජීවිතය ගත කරන්නේ කොහොමද? ඉතින් කැසිනෝ කියන එක ගොඩක් රටවල තියෙන අය රටවල ඇත්ත කියලා ලොකුට නැහැ. खतरे තනිතරුවක් නිවැරදි පරකීවා කතරින් එන මග මට කීවා අවසකම සකුරා පිපිලා විරුවට සදලා ආමද සරසුවා විදසුන් වඩනා සිතකුත් නැතුවා මානුභ හත තුන් ඒ සෙනෙහේ වෙලුනා හවසකම නුඹ දැක මං මුලාවි නිරුදක කතරේ තනි උදාහා තනිතරුවක් නිවැරදි පරකීවා කතරින් එන මග මට කීවා හරසකවා